මගේගෙතර ඕට් සර්ග දෙකක් ම පාවිචි කරනවා එකක් ඉන්ස්ටන් එහමනැත්තං කීක් ඕෝට්ස් කියලත් කියනවා අනිත්ක රෝල් ලෝඩ්ස් එක ඉතින් මේ දෙකෙම වඩාත්ම ගුණදායි කියලා මම අහල තියන්නේෙ දැම්මම් මේවාලට පෙන්නන රෝල් ලෝඩ්ස එක ඉතින් ෝලෝඩ එක පාවිචි කල්ලා මම රසවත් කේක් වර්ග කුකිස් වර්ගහමත් හදාගෙන තියෙනා දැම්මයෝගොල දකන්නේ ඉන්ස්ට නෝට් එක ඉතින් මේක පාවිච්ි කල්ල තමයි මම රසම රස ඕනයිට් ඕටස් පුඩිින් එක කද හදාගන්න යන්නේ. ඉතින් මේ දෙකෙන්ම මට වඩාත්ම රසට ඕvenනයිට් ඕටස් ඩි එක හදාගන්න පුළුවන් වනේ ඉන්ස්ටන් ඕටස්වලින්. ඔයා ලට මේ ඕවනයිස් ඕෝටස් පුඩි එක හදාගන්න කැමති භාජනයක් පාවිච්චි කරන්න පුුවන් ජෑම් බෝතලයක් එමනැත්තං කෝපපයක් වීදුරුවක් වගේ දෙයක් උනත් පාවිච්චි කරන්න පුළුවන් එති ම මෙතන මට අවශ්‍ය පරිදි ඕටස් ම එකතු කරගන්නවා. මම මෙතන මේ සැහැඳී හතරක වගේ ප්‍රමාණයක් තමයි දාගන්නේ. දැම්මම් මේ වෙලාවේ ෆ්‍රශ්මයක්ක්වලෙන් කෝප භාගයක වගේ ප්‍රමාණයක් ඕට්ස්වල්ට එකතු කරගන්නවා. ඉතින් මෙතනෙදිවාට ආමන් මිල්ක් සෝයා මිල්ක් වගේ දේවල් වනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේටික මම දැන් හොඳර කලවම් කරලා ඉළඟට වහලා ෆ්‍රච්චකයේ දාලා තියෙනවා අප හෙට උදේට තමයි අපි මේක කෑමට ගන්න ලෑස්සි කරගන්න තියෙන්නේ. අපි දැන්නේ කිරිටි දාල හදාගත්ව ඕත් ස එක දාානෝලින් ෆ්‍රරිච්චකේ නෝමල් කොටසේ. එහම නැතුව ඩී ්‍රිසය එකේ නන්නෙමේ එක හොඳට මතකතියාගන්න? ඔන්න පහවදා තමයි නම්ේ ඕබනයිට් ඕට්සක අරගෙනන්නේ. ඉතින් හරිම ලේසයෙන් අපේ උදේ කෑමි එකක් දැන් ලෑස්ති කරගන්න පුළුවන්. ඉතින් බලමෝපි මගේ ඕබනයිට ඕට්සක කොහොමද තියෙන්නේෙ කළ බලන්නක පුඩින්නකක් වගේම ලස්සන්ට සෙට්වෙලා තියවානේද. ඉතින් දැන් හරිම ලේසෙන් අපිට අපේ උදේ කෑමික පිළියල කරගන්න පුළුවන්. අපි බලමු ඉතින් ඒටි කරගන්නේ කොහොමද කියලා. තින්මං මෙතන අරගෙන තියෙනවා ආමන් නට කීපයක් සහ කජු මද කීපයක් පුංචයට කපාගෙන ඉතින් ඔයාට ආමන් කජු නැතුනනාට ප්‍රශ්නයන්න වට රටකජ තියෙනනම් පාච්ි කරන්න පුුවන් හෙමනැතතා මුත්තරපලන් රට හිදි වගේ දේවල් පාච්ච කරන්න පුළුවන් ංවාලට අද කියල ෙන්නේ ඕයිට ඕටස් පුඩින්නයක් හදන්න කොහොමද කියලන්නේ ඉතින් මේ රසවත් ඕටස් පුරින් එක හදාගන්න මම ජෑම් පාවිචි කරනවා ඉතින් අද මංගාව ගෙර තියන්නේ නික්ස් රුප්ජයෑම් එකක් ඉතින් ම එක තමයි පාවිච්චි කරන්නේ ඕයාල්ළඟ තියෙන ඕනම ජෑමහාකාට මේ සඳහා පාවිචික කරන්න පුළුවන් ඒ වගේම මංගාව ගෙදර තියෙන නිසා මම පීනට බටධෙකුත් පාවිචි කරනවා ඕට පිනට බට නැත්තං ඕට ඒ සඳහා තව ජෑම් හරි එහෙමනතා රටඉදි පියුරිය එක හරි හන්ට පාවිචිකර පුළුවන්. ඉතින් මංගාවාද පළතු විදිර ගෙර කෙල් ගෙට තිය නිසා මම ෙසලුත් පාවිච්ි කරනවා ල දන්නවා මේ දවස්සල ගොඩක් පළතුරු අර්ගතියෙනවා අඹතියනවා කෙසෙල්ල තොටන්නසී Appleල් මේ ඕනම දෙයක්වාට මේ ඕවයිට ඕඩ්ස් පුඩින් එක හදාගන්න පාවිච්චි කරන්න පුළුවන්. දැම්මම කෙසල්ටිකෙ හිීනියයට කපාගෙන, සන්ට පපුඩින් එකක් විදිහයට මේ අතුරගන්න තමයි හදන්නේ. මම එක පැත්තකට කෙසල් ටිකක් දාගන්නවා මේ විදිහයට ඊළඟට මං ආසම කරන මගේ පිනත් බටයෙන් ටිකක් දාගන්නවා. තේහැන්දක් තේහැද එක හමාරක් වගේ වෙන්න අට දාගන්න පුළුවන් ඊල් අඟට මම ජෑම් එකනුත් තේහැන්දක් තේහැඳදි එක හමාරක වගේ ප්‍රමාණයක් වෙන්න දාගන්නවා ඒකෙන් මේ ඕනයිට ෝටස් පුඩින් එක ගොඩා ක්‍රස්ස වෙනවා. මගේ ඕවනයිට ට් රිින එක තව ලස්සන්න පෙනමක් ගන්න සහ රසේ වැඩිරගන්න ම මුදරක් පලන්ටිකක්ේවගේ කලින් කපල තියාගත්ත ආමන් සහ කජුටිකුත් ඉහගන්නා ඉතින් වාට රටයිහි තියනාව රට නකතුරන්න පුළුවන් එමනැත්තන් රට කජු බැදලා පොඩ් කිකතු කරන්න පුලුවන් තියක ගොඩක්ො රස ම්වනවා ඒ වගේම තමයියාට මේ ඕයිට ඕඩ්ස් පුරිනට කැමැති පලතුරවාර්ගයක් පාවිචි කරන්න පුළුවන් දෙලුම් එහම නැත්තැන් ස්ටෝබෙරීමේගේ ඕනම පළතුරා පාවිච කල රසටහ. ගන්න පුළුවන් මේ ඕනයිට ට පුඩින්න එක ඉතින් මට හිතනනා ඔයාලත් එක්ක තවත් ඕන් ටස් පුඩින්න එකක්ෂය කරගන්න ඕනෙ කියලා ඉතින් මම දැන් වාලට කියල දෙන්න හදන්නේ චොලට ඕන පුඩින්නක කොහොමද හදාගන්න කියලා ඉතින් කලින් වගේම තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ඔටස්ටික කැමති භාජනකට දාගන්න පුළුවන් ඉළඟට මං මේ වෙලා වෙ චොකලට් පවඩර් වලින් තේ හැදි දෙකක් වගේවෙන්න තමයි එකතු කරගත්තේ ඊට පසමේසියල්ලම හොඳර කලවම් කරගෙන ඉළඟට තියනෙ කලින් වගේම ෆ්‍රේෂමල්ක් ට එක තා ගන්න ෆ්‍රේශ්මයක් දාලත් තීළඟට අපි හොඳර කලවම් කරගන්න ඕනේ. මේ චොකලට් රසට හදාගන්න ඕvenවයිට ඕටස් පුඩින්න් එකට අට කැම්තිනන් සිනමෙන් ටික් එම තැතන් සාදිික ටිකුුණ තෙකතුහරගන්න පුළුවන්. ඒකෙන් හොඳ රසයක් හම්බ වෙනවා ඉතින්දැම් මම කලින් වගේම කිරිිටික දාගත්තර පස්සේ හොඳර කළවාම් කරල්ලා ඊළඟට අපිට තියන්නේ මේක රෑයක් ෆ්‍රජ්ජකේ දාලා තියන්න. තින් දැම්ම පහවදා උදේ තමයිමගේ ඕවනයිට ඕට්ස් පුඩි එක අරගෙනයන්නේ. ඉතින්න්නට දැම් බලාගන්න පුළුවන් කලින් අපි හදපු ඕටස් පුඩිින් එක වගේම මේකත් ලසන්ට සෙට්වෙලා තියෙනවා ඉති නිළඟට තියෙන්නේ අපිට කැමති විදිහට මේක රස කරගන්න. ඉතින් අදමම මේකට රට ඉදිී ටිකක්ේ වගේ දක් චොලටිකාක් වච්චක්ලටිකාක් එකතු හරගන්න හිතුවා ඉතින් ඕලග තියෙන ඕනම දෙද කාට මේ සඳහා එකතු කරගන්න පුළුවන්. ඉතින් මේකෙන් තමයි මේ චොකලට් ඕවනයිට් ඕටස් පුඩින්න එක රසවත් වෙන්නේ. ඉති නාල දැක්කන මම හරිම ලේසියෙන්ම ඕවනයිට් ඕට්ස් පුඩින්නක කදාගත්තතා චොකලට රසට සහ වැල්ලා රසට ඉතින් ම ැන් චොක්ලට රස එකේ රස බලන්න තමයි ලැස්ති වෙන්නේ ම මත්‍ර මාස චොකලට රසට ඉතින්වාට පුළුවන් මේකට ඔන්න පිනත් බට චුටකුත් එකතු කරන්න එතවට තවත් ගඩක් රසයි මේ ඔබ overnight ඕ් පුඩින් වලට අට කැමතිනම් ී පැන එකතු කරගන්න පුළුවන් දැම්ම පෙනවාගේ පැන් කෙක් සිරප් එක මේකනම් මමගත්ත පිටරට ඉතින් පිටරට ඉන්න කෙනෙක්ට මේ මේපල් සිරප් එක පවිච්චිරන්න පුලුවන් ඒක දැම් හමත් හොඳ රසයක් කෙනවා ඉතින් අපි මේ පැණ එකතු කරන්න පුළුවන් මේ වගේ මේපල් සිර් නැතිෙනෙක්. ඉතින් මං අද යාලට කියලදීපු, මේ රසම රස ඕෝනයිට ඕටස් පුඩින් ඕයාලත් ගෙතරදි ට්‍රයිකල්ල බලන්න හිතින් ට්‍රයිකර්පවෙලාෝක අනිවාරම මට පින්තුූරෙකු තෙවන් අමත කරන්න එපා. රස කියන්න තමත කරන්න එපා. න්නඉතින් ැම් ම වෙල්ල රසට හදාගත්ත මගේ ඕවනයිට ඕට්ස් පුඩින්න එකෙත් රස බලන්න තමයි හදන්න ඉතින් මේ ඕටස් පුඩින්න එකත් ගොඩක් රසයි මොකද මේක කෙසෙල් තියෙනවා ජෑන් තියෙනවා පිනර් බට තියෙනවා තව ආමන් කජු මුදරක් පලලා ඉති මේ ඔක්කෝම එකතුව තමයි මේ ඕටස් පුඩින්න එකේ තියෙන්න්නේ ඉතින් ඒ එක නිසා හරිම රසයිඉතින්මං කලින් කිව්ව වගේම මේ දවස්සල ගොඩක් පළතුරු තියෙන කාලයක් අම්භ එකතු කරන්න පුළුවන් අන්නස කැමැති වර්ගේ පළතුරක් එකතු කල්ලා මේ ඕට්ස් පුරින් එක රස්සට හදාගන්න ඉතින් ගොඩක් සල්ලි වෙදන් කරන්න ඕනෙ කියලා අවශතාවයක් නෑ තමන්ට තියෙන දේවල් වලින් මේ පුරින් එක රසට හදාගන්න පුළුවන් ඉතින් නාට හිතනානම් මගේ මේ රෙසිපික හොඳයි කියලා යාලුවත් එක්ක ෂයා කරන්න ඒ වගේම තමයි මගේ චැනල් එකත් සබස්ක්‍රයි් කරන්න ඉතින් හැමදාම මගේ වීඩියෝස් පල්නාට මගේ චැනල්ල එකත් එක්ක ඉන්නවාට බොහොම ස්තුතියි वा හැමෝටම සබ දවසා